මංගල සමරවීර මහතා සූදානම් වන්නේ 2024ට ඊළඟ රජුන් තනන්නට කියන එක තමයි කියන්නේ. මුදල් ඇමතිවරයාට බාර ආයතනයක නිලධාරීන්ට යම්කිසි දෝෂාරෝපණ දෙල්ල කරනවා. අපිට දැනගන්න ලැබෙන විදිහට මහ බැංකුවේ ජේසී නිලධාරීන් කීප දෙනෙක් ඉරාන්ට සහ හර්ෂට දුරකථනයෙන් කතා කරලා ඔබතුමන්ලා අපි වෙනුවෙන් කතා කිරීම පිළිබඳව බොහොම ස්තුතියි කියලා කියලා තියෙනවා. ආරංචියක් එහෙම තියෙනවද මහල සංඝා දේශපාලනේ දෙනවා කියලා. මාධ්‍යවේදියා විජුව දිගින් දිගටම ප්‍රශ්න කරනවා. පාස්කු ප්‍රහාරයට ඔබතුමන් වගකීම් යුතුයි නේද කියලා. අයිබෝන් අපි අදත් ආව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අභ්‍යන්තර තොරතුරු නැත්නම් ජනමාධ්‍යවල අපිට නිතර ඇහෙන්නට නැති දේවල් කතා බහ කරන්න සුපුරුදු පරිදි අපේ මිත්‍රයා ඉන්නවා තුෂාර වීරරත්න පාර්ලිමේන්තු මාධ්‍යවේදියා. තුෂාර අපි අද පටන් ගමු මේ මංගල සමරවීර මහතා ඉවත් වෙනවා දේශපාලනයෙන්. ඒ කියන්නේ දේශපාලනයෙන් නෙමෙයි පාර්ලිමේන්තු දේශපාලනයෙන්. මොකද්ද මේ සිද්ධිය? සුජීව ඇත්තටම මංගල සමරවීර කියන්නේ ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ චරිතයක්. ඒකට හේතුව තමයි මංගල සමරවීර 1994 17 වසරක් පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු දේශපාලන චරිතයක් මංගල සමරවීර. ඉන්පසුව සමරවීර මහතා දේශපාලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනයේ නිරත වුණා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ දුර කාලයේ අවසානයත් සමග 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මත නැත්නම් එදා පුදු ජන එක්සත් පෙරමුණ ලෙස හැඳින්වු කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක බරපතල ගැටලුවක් වුණා. පිටක ලක්ෂ්මන් කදිරගාමර නම් වූ කීර්තිමත් රාජතාන්ත්‍රිකයාගේ නම දේශපාලන කරලියේ කතාබහට ලක් වෙද්දී මහින්ද රාජපක්ෂ තමයි සුදුසුම පුද්ගලයා 2005 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට කියලා. මංගල සමරවීර ශ්‍රීපති සූර්යාරච්චි ඇතුළු කණ්ඩායමක් තමයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේ. එහිදී මංගල සමරවීර නම් වූ දේශපාලඥයාට යෝධ ශක්තියක් වුණා ජනතා විමුක්ති පෙරමුණ. මේ සියලු කටයුතු සිදු කළ මංගල සමරවීර 2015 ජනවාරි 8 වෙනිදා බිහි වූ යහපාලන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා බවට පත් වෙනවා. මාතර දී දැවැන්ත ජනහමුවක් පවත්වමින් දේශපාලනයේ සදාකාලික හතුරන් මිතුරන් නැති බව යලිත් පසක් කරමින් මංගලගේ වේදිකාවට සජිත් ගොඩවෙමින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආසන්න වෙද්දිම සුජීව මෙරට ජාතික පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළවෙනවා මංගල සාරංජන්ට එජාපේ නාම යෝජනා නැහැ කියලා. මේ අවස්ථාවේ මංගල තරමක් කලබලයට පත් වෙනවා. එදින රාත්‍රියේම මංගලගේ හිතවතුන් එක කතා කරනවා. එහෙම මට නාම යෝජනා නොදෙනවා කියනවා නම් මම අනිවාර්යෙන්ම ඇතිවරණයට ඉදිරිපත් වෙනවා. එතකොට තුෂාර මේ මංගල සමරවීර මහතා මේ වෙනම දේශපාලන කඳවුරකට යන්න හේතුව වෙන්නේ එතකොට මේ නාම යෝජනා නොලැබීමද? සජීව වෙනම දේශපාලන කඳවුරක් කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම තවත් කොටසක්. ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂ කඳවුරෙන් වෙන්ව යාමට එක හේතුවක් වුණා. මේ මට අභියෝග කරනවා නම් මගේ නාම යෝජනා ගැන මම ලෑස්ති මැතිවරණයට ඉදිරිපත් වෙලා තරඟ කරලා ජයග්‍රහණය කරලා. එතකොට මේ අපිට තව පැත්තකින් හිතන්න පුළුවන් මේ සජිත් ප්‍රේමදාස මහතාගේ කැමැත්තක් තිබ්බේ නැද්ද එතකොට මේ වෙනම කඳවුරකට යන්න? ඒ අවස්ථාව වෙනකොට ඇත්තටම මංගල සමරවීර මහතාට නාම යෝජනා දෙන්නේ නැහැ කියන අවස්ථාව වෙනකොට එහෙම බෙදීමක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තනිව කණ්ඩායමක් විදිහට සියලු බලවේග ඒකරාශී කරගනිමින් තරඟ කරනවා කියන ස්ථාවරය තමයි හිටියේ. අනිත් පැත්තෙන් ගන්න පුළුවන් මේ මංගල සමරවීර මහතා තමයි මේ කඳවුර හැදීමට යම් මූලිකත්වයක් ගන්නෙ. ඇත්තරම මංගල සමරවීර මහතා තමයි සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විය යුතුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තමයි පුළුල්ම සංධානයක් ගොඩනගෙන්න ඕන කියන ඒ ක්‍රියාවලිය පිටුපස දැවැන්ත කාර්යභාරයක් ඉටු කරේ. මේ සියල්ල අතරේ කොරෝනා අවසන් වී යළි මැතිවරණ උණුසුම ඇවිලී යද්දී මංගල සමරවීර මහතා අපි කිසිවෙක් අපේක්ෂා නොකළ දිනක හදිසියම ප්‍රකාශයට පත් කරනවා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගන්න බව. ආරංචියක් තියෙනවා තුෂාර මේ දේශපාලන ශාස්ත්‍රයේ මේ කොරෝනා අස්සේ නැත්නම් කොරෝනා වසංගතයේ අස්සේ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා මංගල සමරවීර මහතා ගිහිල්ලා හමු වුණා කියලා පොඩි කතාබහක් තියෙනවා. ඒතකොට මේකේ බලපෑමක් මොකක් හරි තියෙනවද මේ ඉවත් වීමට? ඇත්තටම මංගල සමරවීර මහතා ඉවත් වීමෙන් පසු ඔබය කියන කාරණයට සමාන ප්‍රවෘත්තියක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයේ විශේෂයෙන් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මංගලගේ ඉවත් වීම පිටුපස තිබෙන්නේ රනිල්ගේ සැලසුමක් කියලා. ඒ ප්‍රවෘත්තිය පළවී මිනිත්තු කිහිපයක් ගත වෙද්දීම ක්ෂණිකව මංගල සමරවීර අමාත්‍යවරයා ඊට අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වනවා. ඔහු කියනවා මාව ඉවත් කරන්න එහෙම කෙනෙකුට බෑ, එහෙම සැලසුම් නෑ. මේක මම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරලා ගත්ත තීරණයක් කියලා. මේ විදිහට තමයි සුජීව මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වන්නේ. හැබැයි ඒ අතරේ
ඒ ඉවත් වීමත් සමගම යලිත් මංගල සමරවීර මහතා පිළිබඳව කතා බහට ලක් වෙන සිද්ධියක් සිදු වෙනවා. ඊළඟ පින්ම මංගල සමරවීර මොකද දේශපාලනය කරන්න කියලා. ඊළඟ පින්ම හිතන්න පුළුවන් ඉඟියක් ආවා. පිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග මංගල සමරවීර මහතා සිරින ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැරුණා. ඒ ඡායාරූපයත් සමග විවිධ අය විවිධ මත කියන්නුනා. සමහරු තමන් දරන තමන් හිතන මත කියන්න ගත්තා. හැබැයි නිවැරදිම මතයක් විදිහට දේශපාලන ලෝකයේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මංගල සමරවීර මහතා සූදානම් වන්නේ 2024ට ඊළඟ රජුන් තනන්නට කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මංගල සමරවීර කියන්නේ මේ 1994 ඊට පස්සේ 2004 ඒ වගේ කාල පරිච්ඡේදවලදී තීරණාත්මක දේශපාලන පෙරලි කරපු පුද්ගලයෙක්. එතකොට ඔබ කියන්නේ මේ 2024 දී මේ වගේ මොකක් හරි සැලැස්මක් තියෙනවා කියලා? අනිවාර්යෙන්ම දේශපාලන ලෝකයේ tire පිටුපස බොහෝ දෙනෙක් කතා බහ කරන්න විශේෂයෙන් ගෙවි ගිය සතියේ විවිධ ස්ථානවල ජනමාධ්‍යවේදීන් හමු වෙච්ච අවස්ථාවල බොහෝ දෙනෙක්ගේ මාතෘකාව වුණේ මංගල සමරවීර. බොහෝ දෙනෙක් කියන්නේ මංගල සමරවීර මේ 2020 ඉවත් වීම 2024 නව ආගමණයකට කියලා. හොඳයි එහෙනම් අපි එතනින් පොඩ්ඩක් ඉස්සරහට යමු මේ තුෂාර මේ දැන් අපිට තව මේ සතියේ ඉතාමත් මේ ආන්දෝලනාත්මක සිද්ධියක් තමයි මේ මහ බැංකුව. ඒ කියන්නේ මුදල් ඇමතිවරයා සිටියදී මුදල් ඇමතිවරයාට බාර ආයතනයක නිලධාරීන්ට යම්කිසි මේ දෝෂාරෝපණ එල්ල කරනවා අපේ රටේ ජනාධිපතිතුමා. මේ ඇතුළත තියෙන මේ දේශපාලන කාරණේ මොකද්ද? ඇත්තටම සුජීව මේ කාරණේ කියද්දි අපිට මතක් වෙන්නේ 2015 බිහිවෙච්ච යහපාලන රජයේ ඔබට සහ මේ නරඹන බොහෝ දෙනෙකුට මතක ඇති ලංකාවේ දේශපාලනයේ විශේෂ සිද්ධියක් වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයේ දරද්දී හිටි හැටියේම මහ බැංකුවට කඩා වැදුණා. බොහෝ දෙනෙක් පුදුමයට පත් කළා. විශේෂ බාර අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ අගමැතිවරයාගේ අමාත්‍යංශයට අයිති ආයතනයකට ජනාධිපතිවරයා හිටි හැටියේම පැමිණෙනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උපාය මාර්ග අනුව රනිල්ට පණිවිඩය ආවා මෛත්‍රී මහ බැංකුවට එන්න හදන්නේ කියලා. මෛත්‍රී එනකොට රනිල් මහ බැංකුවට ඇවිල්ලා. හැබැයි කොහොම නමුත් මේ කාරණේ ඊට වඩා වෙනස්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදරයා වර්තමාන මුදල් අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ මහතාට මේ මුදල් අමාත්‍යංශය පිළිබඳව ලොකු ඉතිහාසයක් තියෙනවා. එතුමගේ දූර දෙකක කාල සීමාව තුළ මුදල් අමාත්‍යංශය සම්පූර්ණයෙන් පාලනය කරේ එතුමගේ නායකත්වයෙන්. එතකොට සහෝදරයා ජනාධිපති ධූරයේ ඉද්දී මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දරද්දී මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවද්දී මුදල් අමාත්‍යවරයා මේ ගැන දන්නේ නැහැ. කොහොම නමුත් බොහෝ දිනකගේ අවධානයට ලක්ුණේ මේ කාරණය. ගෝඨාභය රාජපක්ෂ මහතා ටිකක් සැරපරුෂ කෙනෙක් කියන එක සාමාන්‍ය දේශපාලන ලෝකේ කතා බහක් තියෙනවා. හරියට වැඩ වෙන්න ඕන, උපදෙස් දෙන්නේ නීතියානුකූලව වැඩ කටයුතු කරන්න ඕන කියලා. එහෙම යම්කිසි තද නිලධාරියෙක් විදිහට කටයුතු කරලා විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා විදිහට. ඉතින් මේ අනුව මහ බැංකු නිලධාරීන් කැඳවද්දී බොහෝ දිනකට ප්‍රශ්නයක් තිබුණා. අද අපි හදිසියේ කැඳවන්නේ මොකටද කියලා. මොකද ඊට කලින් සති කීපෙම මහ බැංකුව සහ රටේ රාජ්‍ය සහ වාණිජ බැංකු පිළිබඳව යම් මතයක් ගොඩනැගුණා මේ කොරෝනා ප්‍රශ්නය ඇස්සේ. කොහොම නමුත් මහාචාර්ය WD ලක්ෂ්මන් වගේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂිත පුද්ගලයෙක් මහ බැංකු අධිපති ධූරයේ දරද්දී මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් කැඳවමින් ජනාධිපතිවරයා දැඩිව දෝෂාරෝපණය කරා මගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබේ වැඩපිළිවෙල මට ඉදිරිපත් කරන්න කියලා. පසුදින අලුයම වෙද්දී අමුතු ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැරුණා. ඒ ඡායාරූපය තමයි මහ බැංකුව මහරෑත් වැඩ කියලා. හැබැයි ඒ පිළිබඳවත් විවිධ කතා යනවා. සමහරු කියනවා විශේෂයෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍යවේදීන් අපි දුටුවා සමාජ මාධ්‍ය කියලා තිබුණා මේ මහ බැංකුව මහරෑ වැඩ නැහැ වැඩ වගේ ලයිට් දාලා ෆොටෝ එකක් ගහලා ෆොටෝ එක සමාජ මාධ්‍යෙට මුදා හැරලා තියෙනවා කියලා. කොහොම නමුත් මේ මහ බැංකුව අධිපති ඇතුළු ජේෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා තදින් දෝෂාරෝපණය කිරීම තුළ ලංකාවේ ආර්ථිකය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන්ම මේ කාරණයටම අදාළ වෙනවා මේ සිද්ධිය සිදු වහාම එක්සත් ජාතික පක්ෂය සමවන් විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ නියෝජනය කරන ආචාර්ය හර්ෂද සිල්වා සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ෂණිකව මේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වපුවම අපිට දැනගන්න ලැබෙන විදිහට මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් ඉරාන්ට සහ හර්ෂට දුරකථනයෙන් කතා කරලා ඔබතුමන්ලා අපි වෙනුවෙන් කතා කිරීම පිළිබඳව බොහොම ස්තුතියි කියලා තියෙනවා. හොඳයි තුෂාර, මේ දැන් අද දිනේදී ටිකක් ආන්දෝලනාත්මක කතා බහක් සිද්ධ වෙනවා මේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් ඒ තමයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. මේ 2011 පැවැති ඉන්දියාවේ අවසන් තරගයේ පැවැති ලෝක කුසලාන අවසන් තරගය
පාවා දුන්න කියලා ඔහු ප්‍රකාශයක් නිකුත් කරනවා. එතකොට මේ පිළිබඳව දැන් අපි දන්න විදිහට මහේල ජයවර්ධන එහෙම ට්වීට් කරලා තියෙනවා. මොකද්ද මේ ප්‍රහාරය? මොකද්ද මේ මේ ක්‍රීඩකයන් පසුපස යන ප්‍රහාරයක්ද නැත්නම් මේ මැතිවරණ ආසන්නයේ නිසාද මේ වගේ දේවල් කියන්නේ? මොකද ඔවුන්ගේ රජය, ඔවුන්ගේ ජනාධිපතිතුමා, ඔහු අමාත්‍යවරයා විශේෂයෙන්ම ඔහු කාටද දොස් කියනවා? අපි දන්නේ නැහැ කාටද කියන්නේ කියලා. මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? සුජීව විශේෂයෙන්ම මේ ක්‍රීඩාව ගැන මේ කාලේ වැඩි උනන්දුවක් නැහැ. කොරෝනාස්සේ ක්‍රිකට් කොහෙද පාපන්දු පැසිපන්දු අනිත් ක්‍රීඩා ගැන කිසිම අවධානයක් නැහැ. ලෝක කුසලාන තරඟ ඔලිම්පික් ක්‍රීඩාවල සියල්ල ඇඩහිටලා තියෙන වෙලාවක තමයි ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රයේ මේ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. ඔබ කියපු මේ ආසන්නතම සිද්ධිය තමයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය. මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ඒ පෞද්ගලික නාලිකාවේ මේ ලෝක කුසලාන තරඟාවලිය පාවා දීමක් පිළිබඳව ඉන්දියාවද සම්බන්ධ කරගනිමින් ප්‍රකාශයක් සිදු වෙනවා. ඒ ප්‍රකාශය සිදු වී මොහොතක් ගත වෙද්දී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියනවා, ඔහු විශේෂයෙන්ම අභියෝග කරනවා ඒ සාක්ෂි සහ නම්ගම් සහිතව ඉදිරිපත් කරන්න කියන කාරණේ. කොහොම නමුත් මේ සිද්ධියට පාදක වෙන තවත් සිද්ධියක් තියෙනවා. මීට දින කිහිපයකට කලින් එස්.පී. දිසානායක අමාත්‍යවරයා මහනුවර ක්‍රීඩාංගණයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමා සංගක්කාර සම්බන්ධ කරගනිමින් ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදීත් කුමා සංගක්කාර ක්ෂණිකව ප්‍රතිචාර දක්වා එස්.පී. දිසානායක හිටපු අමාත්‍යවරයාට. මේ සිද්ධිය පිටුපස විශේෂ කාරණා කීපයක් තියෙනවා සුජීව. එකක් තමයි මේ චෝදනා දෙකම එල්ල කරන්න හිටපු ක්‍රීඩා අමාත්‍යවරු එස්.පී. දිසානායක සහ මහින්දානන්ද අලුත්ගමගේ. ඒ වගේම මේ චෝදනා දෙකටම ප්‍රතිචාර දක්වන්න හිටපු ක්‍රිකට් නායකින් දෙපළක් වන කුමා සංගක්කාර සහ මහේල ජයවර්ධන. ඔබට මතකනම් 2019 ජනාධිපති මැතිවරණය පිළිබඳව කරලියේ කතාබහ ඇති වෙද්දී පොදු අපේක්ෂකයා කුමා සංගක්කාර බවටත් පිටක මතයක් දේශපාලන ලෝකයේ පැතිර ගියා. ඒ කොහොම නමුත් මේ රජයේ මාරුවීමත් සමග හිටපු ක්‍රිකට් නායකයින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයට කැඳවා සාකච්ඡාවක් කළා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා එතුමාගේ වචනයෙන්ම කිව්වා මහේලලාගේ යෝජනා ඉතාමත් හොඳයි, ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. මේ සියල්ල අපි සොයා බලද්දී හිතෙනවා මේවා පිටුපසේ යම් දේශපාලන හස්තයක් තියෙනවද කියලා, මහේල සහ සංඝා ඉලක්ක කරගත්ත යම් කතාබහක්ද කියලා. කොහොම නමුත් ක්‍රීඩාව සම්බන්ධයෙන් රටට බොහෝ කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයින්, විශේෂයෙන්ම අපි ලෝක කුසලානය දිනා දුන් රටක්, ක්‍රීඩා ශාස්ත්‍රයේ බොහෝ ජයග්‍රහණ ලබාගත් රටක්, ඔවුන්ට යම් දේශපාලන මත තියෙන්න පුළුවන්. හැබැයි දේශපාලනඥයින් ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින් යම් චෝදනා එල්ල කිරීම එතරම් සුබවාදී නෑ සුජීව. ආරංචියක් එහෙම තියෙනවද මහේල සංඝා දේශපාලනයට එනවා කියලා? දිගින් දිගටම සුජීව මේ සංඝා පිළිබඳව සංඝා නියෝජනය කරන්නේ කන්ද උඩරට විශේෂයෙන් ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශිෂ්‍යෙක්. සංඝා ගැන හැම වෙලේම කතා වෙනවා, සංඝා මේ දේශපාලනයට එනවා, දේශපාලන ව්‍යාපාරයක් හදනවා, නායකයෙක් වෙනවා, එහෙම විවිධ කතා පැතිරෙනවා. මම හිතන්නේ නැහැ කිසිසේත්ම මහේල සහ සංඝා තමන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටු කරයි, හැබැයි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ නැති වෙයි කියන එක තමයි අපේ විශ්වාසය. තියෙන කීර්ති නාමයත් කෙලස ගන්නේ නැති වෙයි කියන්නේ. හොඳයි, එහෙනම් අපි අවසාන වශයෙන් කතා කරමු තුෂාර අන්තිම මාතෘකාව විදිහට මේ හිටපු ජනාධිපතිතුමන් නැත්තම් සිරිසේන ජනාධිපතිතුමන් මේ BBC මාධ්‍ය සමග, සිංහල මාධ්‍ය සමග සාකච්ඡාවක් පවත්වලා පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිම වගකීමක් නැහැ කියලා කිව්වා සේනාධිනායකයා හිටපු. ඒ ප්‍රශ්න කරා ඒ වෙලාවේදී. මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? ඇත්තටම සුජීව මෛත්‍රීපාල සිරිසේන පුවත් මවණ චරිතයක් බවට මේ වෙද්දිපත් වෙලා තියෙනවා. ඒකට විශේෂ කාරණයක් තමයි ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මැතිවරණයකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් එකම දේශපාලන පක්ෂයකින් තරඟ වදිනවා. භාගමසේකර මාවතේ PT එතුමාට රජයෙන් හිමි වෙච්ච නිල නිවසට කැඳවනවා BBC සිංහල සේවයේ මාධ්‍යවේදීන්. විශේෂයෙන්ම මාධ්‍යවේදියා ඍජුව දිගින් දිගටම ප්‍රශ්න කරනවා පාස්කු ප්‍රහාරයට ඔබතුමන් ලබතු වේවි නේද කියලා. බොහොම සැහැල්ලුවෙන් ඒක මං හිතන්නේ හිටපු අමාත්‍යවරයෙක් වෙච්ච නීතිඥ අජිත් පී පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරපු ආකාරයට අර විත්ති කූඩුවට නගලා නීතිඥයා ප්‍රශ්න කරනවා වගේ මාධ්‍යවේදී අහද්දි දිගටම මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ මම මොකටද ඒකට වග කියන්නේ, මං වග කියන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒකේ තව කාරණයක් කියනවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරා හිටපු අගමැතිවරයා වග කියන්න ඕනෙත් නැහැ කියලා. හැබැයි සුජීව මේ කාරණය අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වසරක් පිරෙන මොහොතේ පාස්කු ප්‍රහාරයේ එතුමා පැහැදිලිව උන්වහන්සේ ප්‍රකාශ කරා රටේ සේනාධිනායකයා මේ ප්‍රශ්නයට දීව වග කිව යුතුයි කියලා. හොඳයි තුෂාර, එහෙනම් අද දිනේදී අපි කතා කරා කරුණු කාරණා කිහිපයක්. සාමාන්‍යයෙන් අපිට ජනමාධ්‍යවල ඒ තරම් අවධානයක් යොමු නොවන කාරණා කිහිපයක් කතා කරේ. හොඳයි, එහෙනම් අපි නැවතත් හමු වෙමු මේ වගේම වැඩසටහනකින්.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මොනවාද තොරතුරු විශේෂයෙන්ම පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙක් විදිහට දැන් පාර්ලිමේන්තු නැති වුණත් දේශපාලනය සම්බන්ධයෙන් හොඳ දැනුමක් සහ අභ්‍යන්තර ආරංචි මාර්ග තිබෙන පුද්ගලෙක් විදිහට නැවතත් අපි හමු වෙමු මේ වැඩසටහනින්ම තුෂාර වීරනාත්ත් සමග එතෙක් ඔබට සුබ දවසක් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න මේ වීඩියෝ එක ගැන comment කරන්න අමතක කරන්න එපා ඔබ අපට ලොකු ශක්තියක්